හැම කෙනාටම හැම එකම පේන්න තියෙන්න පුළුවන්. නමුත් අර තමන් වැඩියෙන්ම අල්ලාගෙන තියෙන බැම්මේ හැටියට, එහෙම නැත්නම් සංයෝජන ධර්ම හැටියට, දැන් අනුසය ආශේ ධර්ම වලට පොඩ පොඩ ලියන හැටි තේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ ලිහමනට එහෙම ලියනකොට ඒකට පිළිපදින හැටි අපි දන්නේ නැහැ. අපි ආයෙත් අද කළා අල්ලනවා. බුරුල් වෙනකොට ආයෙ මිරිකලා අල්ලනවා. ඉතින් ඒක නිසා ඒක මේ නිකන් වමන යන හදනකොට ඉන්න දෙන්නේ නැහැ වාගේ. ඉතින් ඒ වගේ අපේ මේ දොර එක එක දොරවල් වලින් එක එක දේවල් එළියට දානවා. අසුචි මූත්‍රා වමන ඒ ශුක්‍ර ඒ වගේ දේවල් එනකොට නතර කෙරුවොත් අපස්මාරය තමයි හැදෙන්නේ. ඒ වට එළියට ඉන්න දෙන්නේ නැතිකම අපස්මාර රෝග කරනවා. භයානකයි. ඒ වගේ එළියට එන වෙලාවේ එන්න දුන්නොත් ඒක කැතයි තමයි, වමන යන්නේ කැතයි තමයි, හොටු යන්නේ කැතයි තමයි, කඳුළු යන්නේ කැතයි තමයි, කැස්සක් කියලා කැස්ස කහින එක හොඳ නෑ තමයි. නමුත් එළියේ නැත්තම් දැම්මේ නැත්තම් අපස්මාර රෝග. අද මේ ශිෂ්ට සමාජයේ වෙලාවට මුත්‍රා කරන්න නැති නිසායි, වෙලාවට වැසිකිලි යන්නේ නැති නිසායි හැදෙන රෝගේ අල්ලන්න බෑ කාටවත්. අපි කිසිම අපේ මේ වැඩ කටයුතු නිසා වෙලාවට අපිට වැසිකිලි කැසිකිලි කරන්න හම්බෙන්නේ නෑ. මං වැඩ කිරුවේ නිදහස් වෙළඳ කලාපේ ඉස්ලාම හදපගේ කටුනායක අපේ වැඩ පොළ තිබුණේ කලාපෙන් පිට. අපි ගොඩක් ඉඩක් නොලැබෙන නිසා අවුරුදු උත්සවයට අපේ කණ්ඩායමේ ළමයි යනවා නිදහස් කලාපේ අවුරුදු උත්සවයේ. ඊට පස්සේ කියනවා එතන ගියාම තමයි වැඩේ බලන්න තියෙන්නේ. ඒ ගෑන් ළමයට මුත්‍රා කරන්න ඕන නම් අවසරයක් ගන්න ඕනලු සුපර්වයිසර් බලලා පෝලිමක් තියනවලු. පෝලිමට යන්න දෙනවලු, ගිහිල්ලා මුත්‍රා කරලා ආවට පස්සේ ආයෙ පැය ගානකට යන්න දෙන්නේ නැතිලු. මුද මැෂින් එක වැඩ කරන්න ඕන. කෙල්ලන්නේ. ඉතින් කියනවා අපේ එකේ අපිට පුදුමාකාර මේකක් තියෙන, අපිත් අයිතිවාසිකම් අහිලා හටන් ගන්නව. අරක දැක්කට පස්සේ තමයි තේරෙන්නේ පුදුම මේ 16 කින් වැඩ ගන්න. අපි ගෙවල් දොර ඉඳද්දිත් අපි විහිං දාසය වෙනවා. ඒ ශරීරයෙන් එන අවශ්‍යතාවයන් තේරෙන්නේ නැහැ. මෙවට තටමනවා. දැන් භාවනා ගන්නට ඊට වෙඩි තාම සියුම්. මේ හුස්මක් ගන්නකොට නාය මයිලක් හෙලෙනකව බව තේරෙනවා. ඇවිදිනකොට වැලිකට ලොකු කැට නෙවෙයි සියුම් කැට පවා තේරෙනවා. ඒ කියන්නේ තාම සෞඛ්‍ය සම්පන්නයි. ඊවල දොරවල් දි ඉන්නකොට වෙලාවට කණ්ඩ වෙලාවක් නැහැ, බොණ්ඩ වෙලාවක් නැහැ, වැසිකිලි කරන්න වෙලාවක් නැහැ. ඉතින් මේ වගේ අර යන්න හදනකොට දෙන්නේ නැතුව අල්ලන එක තමයි මං කියනවා ශිෂ්ටාචාරය කියන්නේ කියලා. තුප්පයි. කැලේ ඉන්න වැද්දන්ට ඌව නැහැ. කුරුල්ලෝ යනකොට චුක් ගාලා කක්ක කරගෙන යනවා දැකලා තියෙනවද? උමි වැචීක ඉඩයක ඉඳගෙන ඩ්‍රේනේජ් කක්කුසියකට කක්ක කරන්න යන්නේ නැහැ. යද්දිම දාන්නේ. ඒ මොකද උර ආතතියක් ඇත්තෙම නැහැ. මනුෂ්‍යය විතරක් ඒකේ විශාල ප්‍රශ්න ඇති කරගෙන මල පහ කරන්නේ, චූ කරන්නේ. මේ ශිෂ්ටාචාරයක් කියලා. මේ සර්වඥාන්සේ දේශනා කරනවා නාගිත්තු ස්වාමීන් වහන්සේ මං හිතන්නේ ඒ කාලේ මේ උපසායක වශයෙන් හිටිය ආනන්ද ස්වාමීන් පත් වෙලා නැහැ. ඒ බුදුහාමතුරු යනවා කැලේකට ගියාට පස්සේ අසල ගම මිනිස්සු දැනගන්නවා විශාල වශයෙන් සර්වඥාන්සේ වැඩියා කියලා. ඉතින් ඒගොල්ලෝ පිළිකට අරගෙන ගන්දොරට එනවා. ගන්දොර කියන්නේ අරණට පිළි ඇතුල් වෙන තැන. ඇවිල්ලා කලගෝසාවක් නගන. දෙන්නේ කෙකුතුනොත් ගෝසාවනේ. සර්වඥාන්සේ ඇහෙනවා, අහලා කියනවා ගිහිල්ලා බලපන් අන්න මාළු කඩේ වගේ සද්දයක් කරන මොකද ඇහින්නේ කියලා බලපන් කියලා. ඉතින් ගියාට පස්සේ අර ස්වාංශි දැකපුවම හරි සන්තෝෂ වෙනවා කට්ටිය. කලකට පස්සේ බුදු කෙනෙක් උපුදින්නේ අපිට. කලකට පස්සේ තමයි වඳින්න හම්බෙන්නේ. කලකට පස්සේ තමයි පිරිකර පූජා කරන්න හම්බෙන්නේ. අනේ ස්වාමීන් වහන්සේ අපිට සර්වඥාසිකේ අවස්ථාවක් දෙන්න වන්දනා කරන්න කියලා. ඉතින් මේ ආන්දෝ කියන පොඩ්ඩක් එන්න මම වස්සානේ කරන්න මං ගිහලා කියන්නම් කියලා. බුදුන්සිට ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ ගමකම මිනිස්සු ඇවිල්ලා ඉන්නා පිරිකර අරගෙන උභාන්සි වන්දනා. නෑ මට කෙවුලොත් එක කතාවක් නෑ. ඔය වගේ මාළුකාරය වගේ කෑ ගහන මිනිස්සුත් එක්ක මට කතාවක් නෑ යන්න කියන්නේ කියලා. ඊට පස්සේ අර ආම්දුර නැති හරි අමාරුයි කියලා කට්ටියට කියනවා මේ සරුවචනන්සි විවේක ගන්නවා පිට හම්බෙන්න කැමති නැයි කියලා. ඒක කියනවා ඕන වෙලාවක් අපි ඉන්නම් අපිට සරුවචනන්සිට වැඳින්ද පිළිකර අතින් පූජා ගන්න අවස්ථාව දෙන්න. ඉතින් මේ ශාන්සිය කල් මරලා ආයෙත් ගියාට පස්සේ කියනවා ශාන්සිය එක සැරයක් ඉපයි කිව්වා ඒ උනාට කවදද අපිට බුදු කෙනෙක් දකින්න හම්බෙන්නේ, කවද පිළිකර හම්බෙන්නේ ගිහිලා අවස්ථාවක් කරන් දෙන්නේ කියලා. ආයෙත් යනවා රාමතු බුදු ජනසිකාට. අවසරයි ස්වාමීන් වහන්සේ ගැමි කට්ටිය ඇවිල්ලා ඉන්නවා පිරිකර පූජා කරන්න. මේ කතා කරලා කියනවා මම ওই කෙවුලොත් එක්ක මට ගණ දිනුවක් නැහැ. ඒ කඩේට යන්න කියන්න. දැන් මේක ඇහිලා මේ හාමුදුරණ කියන්නත් බෑ. ඊට පස්සේ කියනවා සර්වඥාන්සේ කැමති නැහැ.
ඊට පස්සේ ආයෙත් සැරයක් කියනවා යන්නේ කියලා. ගියාට පස්සේ දරුවචනාංශ කියනවා මම ඒ මිනිසුන්ට තේරෙන තමයි උඹට කියන්නම්. මං යන පාරේ ගව්වක් ඉස්සරහට කවුරුත් පේන්නේ නැත්තම් කැලේ ගව්වක් පිටිපස්සෙන් යන්න නැත්තම් කැලේ මට ඕන්ලන්ට මල මුත්‍ර කරගන්න පුළුවන්. දරුවචනාංශ විවේකයට කැමති. ওই සෙනගට කැමති නැහැ කියලා. ඉතින් අර මිනිස්සු කවද තේරුම් ගනීද? ওই දරුවචනාංශ පිරිකරවත් සිනගවත් මොකක්වත් නෙමෙයි උන් කන්නේ විවේකේ. ඉතින් ඒක මිනිස්සු හිතන්නේ දැන් මේ කාලේ බුදුහාමර වැඩි කොහොම හිටියේද? බස් හැරගෙන යයි. වැඩිද බුදුහාමඳුරු? මඟට ඇවිල්ලා හැරලා යයි. 1956 ආනන්ද මෛත්‍රී හාමුදුරු පොතක ලියුමක් ලියලා තිනවා බුදුහාමඳුරනේ නොවැඩිනු මැන කියලා. මේ ආවොත් මේ ඉන්න අමන ජනතාව බුදු කෙනෙකුට සලකන හැටි දන්නේ නැහැ. ඒ වගේ තමයි භාවනාවේදීත් මේ විමුක්තිය ලැබෙනකොට ඒකට සලකන්න දන්නේ නැහැ. ඒක නොදැනී යනකොට මිතිකල අල්ලනවා ආයසරයක්. ආය අලුත් කරගන්න. ආය නොදැනී යනකොට ආය අල්ලනවා. විවේකී එනකොට අල්ලනවා. ඉතින් ඒක තමයි ඔය අල්ලන තැන තමයි ඔය කම්ටාන් සුද්ධ කරනකොට කියවෙන්නේ. අහගෙන ඉන්නකොට හොඳට තේනවා. මෙයා මෙන්න මේ මෙච්චර ලස්සන භාවනාව යනවා අල්ලනවා. ඉතින් ඒකට එක සැරයක් කියනවා දෙකක් කියනවා ඒක අතරේ පස්සේ වෙන එකක් අල්ලනවා ඒක අතරේම තව එකක් අල්ලනවා ඉතින් ඒ තරමටම මාර්යා ගාව උපක්‍රම තියෙනවා මාර්යා ගාව තියෙන ගොඩාක් ගොඩ පෙරක දෝරුකම් අපි බුදුන්ට නෙවෙයි අහුන්කම් දෙන්නේ අපි කමටහනට නෙවෙයි අහුන්කම් දෙන්නේ අර මාර්යා දෙනු ගොඩ පෙරක දෝරුකම් ඉතින් එකක් කියාර පස්සේ බුදු දනසේ කන ගැට වෙන්නේ තව එකක් කියලා දෙනවා ඒකත් කරන්නේ තව එකක් අල්ලනවා ඒකත් අල්ලන්න එපා ඊට පස්සේ ආව එකක් අල්ලනවා ඒකත් අල්ලන්න එපයි කියනවා. ඉතින් එහෙම කියලා 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 අපි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ යෝගාවචරයන්ට සිය සැරයක් කිව්වත් එක කියලා දෙක කියලා තුන කියලා හතර නෙමෙයි සිය සැරයක් කිව්වත් කරන්නෙම අල්ලන එක. ඒක නිසා 101 වෙනි මතාවට උපදෙස් දෙන්න ලෝභ වෙන්න එපයි කියලා. 101 වෙනි මතාවටත් උපදෙස් දෙන්න ලෝභ වෙන්න එපා. ඒ වුණත් 102 වෙනි මතාවටත් ඒ වැරද්දම කරන්න ඉඩ තියෙනවා. බය නැතු ඔයා උපදෙස් දෙන්න. 102ටත් කියලා තියෙනවා භයානක රෝගද සුව වෙන අවස්ථාවල් ඇත. 102 දී ඇල්ලුවත් ඇති. කොච්චර කිව්වත් ඒ අල්ලන එක අල්ලනවා. ඉතින් ඒක දිහා බලනකොට ඒ මානවයා කියන සතත් නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන ඒ ගැලවුම කියන උතුමන් වහන්සේ දේශනා කරපු දේත් අතර ඒ තියෙන පරාශය දකින්න එකම කෙනා තාම රහත් වෙලා නැති යෝගාවචරය විතරයි. යාර තියෙන්නේ අරතරම් උතුම්ම අල්ලන්නේ නැති උත්තමයන් වහන්සේ නමගේ බණක් අහලා මේ සම්පූර්ණයෙන්ම අල්ලන්න නෑදෑයෙත් එක්ක ඉඳගෙන මේ කක්ක ගොඩේ ඉඳගෙන අර දෙපැත්ත වාරු දින එක තමයි තියෙන්නේ හරි වෙහෙසයි. ඒකට බුරුමේ පණ්ඩිත ස්වාමීන් කියන්නේ දෙලොවක් අතර හිර වෙලා ඉන જાතියක් තමයි යෝගාවචරය කියන්නේ. ඉතින් හරීම නිකන් රබර් පටියක් අල්ලලා දෙකට ඇද්දා වගේ ගල් රෝල් දෙකකට දාලා මැදට දාලා කරකිනවා වගේ තේරෙනවා. අපි හිතන්නේ කවුරු හරි කෙරුවයි කියලා කවුරු හරි දෙයක් කෙරුවා කියන්නේ නෑ අපේ හිතේ යන්න දෙන්නේ නෑ යන්න දෙන්නේ නැතුව අල්ලන ගතියක් තියෙනවා ඉතින් ඒක කියලා 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 අපි හිතන්නේ අහුවෙලායි කියලා අහුවෙලා නෙවෙයි අල්ලලා තියෙන්නේ ඉතින් ඒක තේරුම් කරලා දෙන්න වෙන ක්‍රමයක් නෑ කොච්චර වැරදි කෙරුවත් දඬුවම් කරන්න අයිතියක් නෑ ඔක් ඇත්තටම කඩේට ඕනේ අතහරින්න තමයි නමුත් අතහරින වෙනවට කරන්නේ අල්ලන එක ඉතින් ඒක 1 1 1 1 1 1 1 කියලා දිදි යන ගමනක් තමයි මේ කමටහන් සුද්ධ කරනවායි කියලා කියන්නේ බණ කියනවායි කියලා කියන්නේ එහෙම නැත්නම් නැවත ඒ තොරතුරුයන් කියලා ආයෙ සක්මන් කරලා බලනවා ආයෙ භාවනා කරලා බලනවා පරියන්කේ ඉඳගෙන කර කර බලනකොට බොහෝම ඉක්මනට මේ නිදහස් වීම සිද්ධ වෙනවා දෙන්නෙම නැහැ නිදහස් වෙනකොට අලන ඉතින් ඒක දිහා බලනකොට තේරෙනවා මේ බුදුහාමුදුරු ඇර ඕනම කෙනෙක් හිතන කවදාවත් මේක කියලා දෙන්න බැරි වෙයි කියලා. කවදාකවත් මේක අතහැරීම කරන්න බැරි වෙයි කියලා. ඉතින් ඒ නිසා බුදුජානන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ නමක් විදියට අදිෂ්ඨානයක් ගන්නවා. දැන්ස කියනවා බුද්ධෝහම් බෝධිසාමි මම ප්‍රබුද්ධිය ලබමි. ලබල මේ මිනිස්සුන්ටත් බුද්ධ අවබෝධ කරලා දෙමි බුද්ධෝහම් බෝධිසාමි මුත්තෝහම් මොචේ පරේ මම මුදමි යන්න හරිනවා ඒකල මම විදවට හරියන්නේ නැහැ මගේ සනුවරේටත් මගේ මිදෙන මාර්ගය කියලා තියෙනවා
තින්නෝහං තාරයි සාමි මම ඊතරට තරණය කරමි. තරණය කළා මේ ගොල්ලන්ට මේ සැඩ පහර දියක පහර කපාගෙන ඉගුරට එන හැටි උගන්නේ මේ සංසාරෝගා මහබ්බයා. මේ මිනිස්සු අහුණා දැනගෙන හෝ නොදැන අහුණා හෝ අහුනොත් අයි කිසිම අනුකම්පාවක් තෙතක් නැහැ. දන් දුන්නයි කියලා හෝ සිල් රැක්කයි කියලා හෝ භාවනා කරයි කියලා කිසිම අනුකම්පාවක් නැහැ. ඒ ලැබෙන දුක් කඳ. ඉතින් ඒ නිසා ඒ තැහැරීම සඳහා ඒ කටයුතු කරන එකට එහෙම කියලා බුදු වෙච්ච බුදුහාමුදුරෝ අන්තිමට බණ නොකියන් හිතාගත්තා. කියලා වැඩක් නැහැ මේ මිනිස්සු අල්ලන්නේ මේ බණත් අල්ලණ්ඩයි හදන්නේ. සතියත් අල්ලණ්ඩයි හදන්නේ. ශ්‍රද්ධාවත් අල්ලණ්ඩයි හදන්නේ. මෙව මේ අතහැරීම සඳහා පාවිච්චි කරන උපකරණ කියලා හිතෙන්නේ නැහැ. ඉතින් සා මේ තනන ලද ශ්‍රද්ධාව විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රිය හෝ එහෙම නැත්නම් මේ කියන ශ්‍රද්ධා මේ සති සම්බොජ්ජංගේ ධම්ම විචේ විරිය පීටි පත්සද්දි විරිය සති සමාධි සමා විරිය සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්මෝ අතහරින්න දේවල් තියෙනවා කියලා කිව්වොත් මං හිතන්නේ ඊගා රිට්‍රීට් එකට කවුරුත් එන එකක් නැහැ. නිකුල් එන්නේ මට සද්ධා වඩා ගන්න කියලා මෙහෙට එන්නේ. ඉතින් ඒක කියන්නේ ඉස්සල්ලා මේ සද්ධාදි මුත්තේ මුත්තේ කියලා හිතාගෙන අපි ගිගියත් හැරියට කවදාවත් ඒ සද්ධාවේ ඔය කියන විමුක්තිය නැහැ. පඩම් ගන්න සද්දාව තියෙනව නැත හරින්න ඕන නමුත් අත හැරිමිදී කවදද මේ සද්දාව අතාරින්නේ මේ උදව්වට වෙච්ච ආධාරයට ආපු මේ කියන උපකරණේ අත හරින්නේ කවද අම්ම මුත්ත කිව්වත් අතාරින්නේ නැහැ අනිත් ආගම් වල අවසානයේ දක්වම සද්දාව විතරමයි තියෙන්නේ මේකෙදී පුත්‍රජන්නාන්තේ සද්දාව අනුක්‍රමයෙන් වඩලා සද්දාවෙන් විමුක්ත වෙනවා අස්සද්දේ න කම්පතිටි සද්ධා බලං කියලා කියනවා මට සද්ධා වෙ නැති උනායි කියලා මම කම්ප වෙන්නේ මොකද සද්ධාවෙත් කෙලවරක් තියෙනවා අන්නේ කෙලවර දකින්න පුළුවන් නම් හරියටම ප්‍රසවාසයේ කෙලවර දැක්කා වගේ ආස්වාසයේ කෙලවර දැක්කා වගේ වේදනාවක කෙලවර දැක්කා වගේ එහෙම නැත්නම් වමක දකුණක කෙලවර දැක්කා වගේ මට ඇතිවිච්චි සද්ධාවත් නැති වෙනවා කියලා ඒක දිහා බලන්න පුළුවන් නම් සද්ධාදි මුත්තක කියලා කියනවා සද්ධාවෙන් නිදාස්. එින් ගන්න තියෙන වැඩ ගත්තා විශ්ිකල දැම්ම. වීරියත් ඒ වගේ. සතියත් ඒ වගේ. ඉතින් ඒ විදිහට කරගෙන යනකොට අපි ඊයේ මතු කරගත්තේ මේ සෝණ ස්වාමීන් වහන්සේ මතු කළ දෙන්න උත්සාහ කරේ යම් හේකින් යම් කිසි කෙනෙක් කය රාගස්ස වීත රාගත්තා. යම් කිසි කෙනෙකුගේ රාගේ ඡේ වෙලා රාගේ වීත රාග බවට පත් වුණා නම් ඒ කිනාට තණ්හා අදිමුත්‍ය ඇති වෙනවා. ඒ කියන්නේ රාගය ඇති වුණා නම් එයා දන්නවා මෙතෙක් කල් පොච්චර ඇල්ලිලාද ඇල්ලුවේ බරු බදිනවා වගේ හැමතීම පටලව ගන්නවා කටු අත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ. දැන් මේ කටු ඔක්කොම හැකිල් අනිත් පැත්තට හැරෙනවා අහුවෙන්නේ නැතුව යනවා. ඉතියාට තේරෙනවා මේ තණ්හාව අයින් කරපුවාම ඒ කෙනාට මේ තණ්හාවේ තණ්හාක්ක අධිමුත්‍ය සිද්ධ වෙනවා. එයාට තේරෙනවා මේ අල්ලනවා වගේම නෑල්ලිල්ලක් තියෙනවා මේකේ. ඒක ඇල්ලීම පැත්තෙන් බැලුවොත් හරි අමාරුයි කියලා දෙන්න. මේ අල්ලන එක නතර කරනවා වගේ කියලා දෙන්න බෑ. මොකද අල්ලන්න නැතුව ඉන්න බෑනේ අපිට දැන් මේ ගුරුත්වාකර්ෂණ නැත්තම් අපි කඩාන වැටෙනවානේ. ඒ වගේ මොකක් හරි ආකර්ෂණයක හිටිනවා. නමුත් ඒක ලස්සන කියලා දෙනවා මේ සති බලමහිමේ කියන පොතේ ඥානපෝණික ආමඳුරෝ. ඔයා කියන්නේ ඔයා එකක් ඇල්ලුවයි කියලා. එකක් කැල්ලිවෙන ජානික් සියල්ල මත හැරෙනව නේද කියලා අහන. අපි ඕනම වෙලාවක මොකක් හරි අල්ලලා තියෙන්නේ ඒ අල්ලපු දේ නිසා අනික් සියල්ල මත හැරිලා. මොකද ඒ අල්ලපු දේට අපි පුදුම කෑදරකමින් අල්ලනවා. අපිට වෙලා තියෙන්නේ මේක අල්ලපු නිසා මෙච්චරක් අමතක වුණා, අතහැරුණා, ගිලි වුණා කියන එක අපි දන්නේ නැහැ. ඒකයි තකතිරුකම කියන්නේ. ඒකයි මෝඩකම කියලා කියන්නේ. ඒකයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා අපි ආනමණි අල්ලනවා. බොහොම ආදරෙන් අල්ලනවා. මොකටි? ලෝකයක් දුක් කරදර නැති කරන්න. එමෙන්න තු මේ ආනපාන සාක්කුවේ දාන gedere යන්න නෙමෙයි. ආනපාන අහුණා නම් මුදුටෝම දන්නවනම් මේ වෙලාවේ 100%ක්ම හිත තියෙන ආනපාන කියලා. එයාට ඉතින් කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. මුළු ලෝකෙම නිදහස්. ඒ නිසා එක චිත්තක්ෂණයක් ආනපාන සතිය වඩනවනම් මුළු ලෝකෙම දන් දීමේ කුසලයේ සිද්ධ වෙනවා. ඒක හැබැයි කවුරු සමාදන් වෙනව මම දැකලා නැහැ. ඊගොල්ලෝ කියන ආනපානිය අහුුන්නේ නැහැ. ඊගහරිට අහුනොත් gedara geniyanda wage.
නෑ මේ ආනාපානේ කියන අරමුණට වම කියන අරමුණට දකුණ කියන අරමුණට පිම්බීම කියන අරමුණට 100%ක්ම ගිය බව තහවුරු කරන්න. ඒකට අන්වේ ඥාණයෙන් අනුමාන ඥාණයෙන් පෙන්වන මේක ඇල්ලුවා සත්තන අනික් සියල්ලකම ගැලවිලා. ඒක ලස්සනට බුදුරජාණන් වහන්සේ චූල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරනවා අපි අරණ්‍යයකට ගියයි කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ පූර්ව ආරාමේ. විසාකා උපාසිකාව පෙන්නපු ජේතවනාරාමයේ ඉස්සරහා තියෙන එකේ. අපි දැන් පූර්ව ආරාමේ ඉන්නේ ආනන්ද. අපි පූර්ව ආරාමේ හිතාලවල ජීවත් වෙනවා අපිට ලෝකේ ප්‍රශ්න නැහෙනේ. ආණ්ඩුව UNB ද ශ්‍රී ලංකාවද වැස්සද අවුවද කොරෝනද අපිට ප්‍රශ්න නැහැ. මොකද අපි ඉන්නේ අරණ්‍යයේ. අරණ්‍යයේ සිට වැඳීම නිසා ලෝකයක් ආතති අපෙන් නැති වෙනවා. අපි අර අරණ්‍යයේ හිත බැඳින්නේ මොකටේ? අරණ්‍ය ලස්සන නිසා නෙමෙයි. අරණ්‍ය රුචි නිසා නෙමෙයි. අර විශාල දුක්ඛන්දක් අසුචිකන්දක් අමතක කරන්න පුළුවන් නිසා. ඉතින් මන් දැකලා නැහැ කවුරක්වත් ඒ විදිහට මේ තර්ක ඥානයක් එහෙම නැත්නම් අන්වේ ඥානයක් පාවිච්චි කරනවා දැකලා නැහැ. එහෙම නැත්නම් ණය විපස්සනාව දන්නේ නැහැ. ඊට පස්සේ අරණ්‍යයේ ඉන්න ගමන් මෙයාට තේරෙනවා නම් මං අරණ්‍යයට ගියෝ අරණ්‍ය සැප බල බල ඉන්න නෙවෙයි මං ගිහලා වාඩි වෙලා මේ කයට හිත දාගත්තොත් කියලා. කයට හිත දැම්මොත් කයට හිත ආවනම් සම්පූර්ණ ලෝකයක් ප්‍රශ්නත් නැහැ අරණ්‍ය ප්‍රශ්නයක් නැහැ. හැබැයි කයක් ප්‍රශ්න තියෙනවා. ඉතින් අද ලියපු කමටහන් වාර්තා නැවත කියවලා බලන්න. ඒ ඔක්කොම කයක් ප්‍රශ්න කියනවා. මට උරහිසේ අමාරුවක් ආවා. කෙන්දේ අමාරුවක් ආවා. තට්ටමේ අමාරුවක් ආවා. කකුලේ මේකුණ මේ තීරම කයක් ප්‍රශ්න නිසා යට තේරෙනව නම් මම ලෝකයක් ප්‍රශ්න නෑ. මම ළඟ අරණ්‍යයක් ප්‍රශ්න නෑ. දැන් තියෙන්නේ මේ පුංචක් කයක් ප්‍රශ්න කියලා. ඒ කයක් ප්‍රශ්න වලට ප්‍රේම කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ඒක හොඳ හිඳ නෙමෙයි. ඒ නිසා විශාල දුක්ඛන්දක් අයින් කරපු නිසා. ඒ නිසා බුදුදහස් කියනවා කයේ තියෙන දරත පරිලාහ දැවිලි තැවිලි තමයි. හැබැයි මහන්නේවට දැවිලි තැවිලි කියන්න එපා. ඒකට ප්‍රමෝදය කියන්නේ. ඒකට ප්‍රීතිය කියන්නේ. ඒකට සති සම්පජඤ්ඤය කියන්නේ. ඒකට පස්සද්ධිය කියන්නේ. මේ කයෙන් දැනෙන මේ වෙලාවේ දැනෙන දේ ප්‍රීති ප්‍රමෝද සති සම්පජඤ්ඤ පස්සද්ධිය කියලා කියන්නේ. ඒක කයට ප්‍රේම කරන්න කියන්නේ. It is assume දේවල් අපි දකින්නකොට දැනෙනකොට ඒකත් නොදකින් කිව්වොත් ආයේ වැටෙන්නේ ගිනි කබලට වැටෙන්නේ කබලෙන් ලිපට ලෝකයක් ප්‍රශ්න මතුවේයි අරණ්‍යයක් ප්‍රශ්න මතුවේයි. ඉතින් මේ කයක් බලන ඉන්නවට වැඩිය ලැසින් ඉරිසිනක්ද කියලා අහන බුදුරජාණන්සේ එක ධාතු කොටසක් විතරක් බලන්නේ. ආස්වාද ප්‍රසාද කියන්නේ වායෝ පොට්ටබ ධාතුව. ශක්මන් කරනවායි කියලා කියන්නේ පඨවි ධාතුව. ඒකෝටි මේ ධාතු එකක් බලනකොට අනෙක් තුනක් නැහැ. අරන් කයත් නැහැ, අරණ්‍යයක් නැහැ, ලෝකයක් නැහැ. එක්ක චිත්තක්ෂණයක කකුලට පයේ තදකම දැනෙනවා කියලා දේ හුත්තටම හිත පුරා පිරිච්ච ගතියෙන් තේරෙනවා නම් එයාට කියන්න පුළුවන් මම වම් කකුලේ විරුම දැනෙනවා නම් දකුණු කකුලත් නැහැ. අනික් කයත් නැහැ. අරණ්‍යයක් නැහැ, ලෝකයක් නැහැ. හැබැයි තියෙනවා දකුණු කකුලේ තද ගතිය. කොච්චර වටිනවද කියලා බලන්න මෙච්චර බුදුහාමුදුරු කියපු ක්‍රමයට ගිහිල්ලා මේ එක දුකක් එක තරතයක් එක පරිලාහයක් අපිට හිත දීලා ඒක වාංගුවට තියලා මුළු ලෝකයක් දුක්කට උගුල්ලා දාන්න පුළුවන් නම් ඊට පස්සේ ඊගාව චිත්තක්ෂණයත් ඒක අත නෑර දකුණු කකුල විරුඹ තිනකොට දැන් තියෙන දකුණු කකුල විඹල කිවිලඹ කියලා ඒකට නිවනට වගේ සලකන්න පුළුවන්. ඒකට බුදුන්ට වගේ සලකන්න පුළුවන්. ඒකට ධර්මයේ කියලා සලකන්න පුළුවන්. ඒක බලන මම සංඝයා කියලා සලකන්න පුළුවන්. ඕක තමයි සීල කියලා සලකන්න පුළුවන්. එච්චර අමාරු නෑ නේ වමේ තිබුණ කකුල දකුණට වමේ තිබුණ සතිය දකුණ ගන්න. ඔය කියන තරම් අමාරු නෑ. ඒක මේ වෙනකොටත් මේ කරපු දෙයක්. මොකද කාට හරි කල්පනා වෙනවද මේ වමේ තිබුණ සතිය දකුණට ගිනියන කියන එක මහා විශ්ව කර්ම වැඩක්. ඒතර වමේදී ආපු අර කය ලෝකයක් දුක් නැති ගතිය ආතර ආතති නැති ගතිය අරණ්‍යයක් දුක් නැති ගතිය ආතති නැති ගතිය කයක් දුක් නැති ගතිය මම අරගෙන ගියා. කරට ගත්ත බර බිම තියන්නේ නැතුව අරගෙන ගියා. ඉතින් ඒකට කියනවා කරට බර ගන්න එකට කියනවා ආරම්භ ධාතු වීරිය කියලා. වැඩි කට ගත්තා. ඊට පස්සේ නික්කම ධාතු වීරිය කියනවා ආයි බිම තියන්න එපා. ලැජ්ජයි ගේමට කැතයි. සත්‍යයක් ඇති වුණා නම් එක වමේ දකුණට ගෙනියන්න. දකුණෙන් වමට ගෙනියන්න. වමෙන් දකුණ ඉතින් උඩට තේනවා එච්චරම ওই තරම් අමාරු නෑ කියලා සංසාරේ දුක් නැති කරනවායි කියන එක. මේ ක්‍රියාවලිය තියෙන. ඉතින් ඒක කරනකොට
බලන්න මොකද වෙන්නේ කියලා වමෙන් දකුණට ගෙන එක සාමාන්‍ය කරතයි. 7-8 යනකොට එපා වෙනවනේ. 7-8 යනකොට මේ වම මේ දකුණ මේ වම මේ දකුණ කිව්වට පස්සේ දන්නේම නැහැ කුරුල්ල අතින් මිටින් ගැලහිලා ගියලා. ඒකත් ඒකට පුදුම කම්මැලිකමක් තියෙනවා. ඒකට පුදුම එපා වෙන ගතියක් තියෙනවා. ඒකාකාරීකම කියලා අපි සිංහලින් කියනවා මේක. එතකොට නීරසයි ඒක. එකම දේ විතර බලනකොට ඒකේ තියෙන අර වර්ණවත් ගතිය නැතුව අපිට විවිධ දේවල් බැලීම කියන කාමගුණය හරි රසයි. ඒක ඇත්තම කඩප්පුලිකම. නොකෑමන දහබදුරාකම. නමුත් ඒකට අකුසලයක් කියලා පොතක ලියවිලා නැහැ. ශිෂ්ට මිනිසෙ හිතන්නේ විවිධ වර්ණ බලන එක පොහසත්කම කියලා. විවිධ සද්ධාහන එක පොහසත්කම කියලා. දරුවන්ට තෑගර දෙන්නෙත් ඒකයි. ඉස්කෝලෙන් පාස් වෙච්චාම දෙන්නේ ඒකයි ළමයෙකුට. ඔක්කොමලා හොයන්න හදන්නෙත් ඒකයි. නමුත් මේ දෙන්නේ උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි රාට කසපාර 300යි දෙන වදයක් කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා කාට හරි ඒ සාම දිගේම හිතපවත් කරනවා. දවල් දකුණ දිගේම හිතපවත් කරනට ආස්වාද ප්‍රසවාස දිගේම හිතපවත් කරනට එතෙන්දී ඇති වෙන කම්මැලිකම දැක ගන්න පුළුවන් වුණා නම් නීරසකම දැක ගන්න පුළුවන් වුණා නම් ඒකට කියනවා නීරසකම වෙනුවට රසය දැක්කන රාගය කියනවා. රාගේ වෙනුවට නීරසකම ආවන විරාගය කියනවා. විරාගෝ සෙට්ඨෝ ධම්මානං සීල ධර්මයන්ගේ වැදගත් දේ තමයි මේ භාවනා කර කර ඉන්නකොට එකම අරමුණක් බලා ඉන්නකොට ඇති වෙන මේ නීරසකම්. ඒකේ විලෝපණය නැත්නම් ඒකට අනුග්‍රහ නොවනකොට තමයි මොකක් හරි එකක් උපදාන කරන්නේ. සක්මන් කරගෙන ඉන්නකොට මේ ලනුපැදුර ඒකාකාරී වෙනකොට පොඩ්ඩක් පාගල බලනවා සිවිංචි පොළොව. පොඩ්ඩක් පාගල බලනවා මේ ලනි ටයිල් එක පාගල බලනවා මොකද අරක ඉපා වෙලා. ඉතින් ඊට පස්සේ වෙන එකක් උපාදාන වෙනවා අලුතෙන් කර්මයක් රැස් වෙනවා අලුතෙන් ආත්මයක් ඇති වෙනවා ඉතින් ඇදගෙන යනවා. විදුරු කියනවා නින්ද යන්නෙත් නැහැ මොකුත් නැහැ මාරු කර ඉන්නකොට වැඩේ කරන්න පුළුවන් කියලා. නමුතර එකම දේ යනකොට හම්බෙන්නේ නින්දෙදී මේ භාවනාවේ ප්‍රතිඵලයක්. මෙන්න මේකට අවදි වෙලා මට පෞරුෂත්වයක් තියනවාද මේ මෙච්චර ඉක්මනට විරාගය පහළ වෙච්චාම මේ විරාගයට අනුග්‍රහ කරන්න මේ විරාගයට පොහොර ටිකක් දෙන්න ආහාර ටිකක් දෙන්න. ඉතින් අර සයිකියාට්‍රික් කෝස් එක ආපෙලාවේදී ඒක සාකච්ඡා කරන වෙලාවේදී මේ මනෝරසේනාගම මේ කියන ලංකාව ඉස්සල්ලාම ළමා සෞඛ්‍ය පිළිබඳව ළමා මානසිකත්වයේ පිළිබඳව මේ නොන වාට්ටුවේ වෙනසක් ඇති කරපු කෙනෙක් එයා කියනවා යට හම්බුණයි කියලා එංගලන්තෙදී තාම ඉන්නවා එක අම්මා කෙනයි දරුවෝ 7 දෙනයි දරුවෝ 7 දෙනාට තාත්තවරු 7 දෙනෙක් එකමින් එක දරුවෙක් කම්බෙච්චි ගානේ තාත්තා අයින් කරනවා ඊට පස්සේ ඊගාව දරුවා ඉතින් එක එක තාත්තලා නත්තල් තෑගිවනවලු එක එක දරුවාට ඉතින් කොහොම මානසිකත්වයක් ඇද්ද කියලා අහනවා ගෙදරක එක මන දරුවෙක් හම්බෙච්ච ගා එමිනියයි පා වෙනවා වෙන මිනිහෙක් ගන්න අපිට ඒකේ වෙන්නේ කඩප්පුලි නෝකම නැ දහපතරක් පර වචනයක් තියෙනවනේ ඒකදී එබැ අපිට රූප බල බල ඉන්නකොට ඒකේ පාවිලා සද්දෙකට යනකොට ඊට වෙඩිය කඩප්පුලි පරට්ටයි නෝකම නැ දහපතර අපි ඒකට දෝෂයක් කියන්නේ නැහැ ඉතින් මාරයා කොහොමද ලකුණු දාගෙන ඉන්නේ අපිට හිතෙන්නේ මේ රූපයක් බලුවට කෙලෙස් උපදිනවා සද්දයක් කැවට කෙලෙසු ඒකවත් තේරෙන්නේ සතිය පැවැත්widetilde අරමුණක් දුන්නොත් ඔන්න තේරෙනවා රූපවල ගැන හිත කැඩෙනවා සද්ද ඇහෙනවා කියන්නේ හිත කැඩෙනවා වේදනා හිතුවෙන හිත කැඩෙනවා ඒ කියන්නේ මගේ නොහැකියාවක් කියලා තේනවා හිතන්නේ සතිය නැති කෙනෙක් හිතන්නේ නිකමට භාවනා අරමුණක් නැති කෙනෙකුට රූප සද්ද ගන්ධ රස විශේෂ හිත විසිරීම වැරද්දක් විදිහට පේන්නේ නැහැ මාර්යා ඒක එයාට හුඟක් උදව් කරනවා ඇද්දක තියෙනවා බලපං කාන් තියෙනවා නම් අහපන් මෙච්චරයි උඹට කරන්න තියෙන දේ ඒව නොකරනවා නම් ඒකට කියන්නේ මේ රස දන්නේ නැති කෙනෙක් කියලා. රූප තියෙනවා බලන්න රස දන්නේ නැහැ. අරස රස කියලා කියනවා. පුත්‍රයන්ට චෝදනා කරනවා නේර වේරංජ බ්‍රාහ්මණයා මේ ශ්‍රමණ බවත් ගෞතමයේ මේ මිනිස්සුන්ට රස දැනීම රස වින්දනේ නැති කරන කෙනෙක් කියලා. උච්ඡේදවාදී කෙනෙක් කියලා. එහෙම නැත්නම් අකිරියවාදී කෙනෙක් මේ පැත්තකටලා ඉන්න එක හොඳයි කියනවා රූප බල බල යනවා ත්‍රිවිධ බුද්ධචාන්සේ කියනවා සඳහන් කරලා කියනවා ඔබ කියන එක නන් නෙවෙයි මං කියන්නේ අරමුණක් රකින්න ඕනේ නම්
අර මේ දුවන හිතත් එක කරන්න බෑනේ. එතකොට ඒවා බැලියෙන් ඇහිම් නතර කරන්න වෙනවනේ කියලා බුදුම ලස්සන ධර්මංශයට විරුද්ධ වෙන්නේ නැතුව ඒ කාරණා ටික ඔප්පු කරලා තියෙනවා. අද පන්සලක තියෙන සෙල්ලම් ටික බලන්නකො. කොච්චර රූප උස්සන්න බලන දේවල් පෙන්වනවද අද? සද්ද අහන්න බිර සද්දද හොර නැ සද්දද වෙනම පංචතූරිය නාදෙම හොයන්න පන්සලකට යනවා. සුවඳ ජාති රස ජාති පහස নানা ආකාරයකට මේක දුන්නොත් ලබන ආත්මයක හම්බ වෙනවා, මේක දුන්නොත් මේක හම්බ වෙනවා, මෙහෙමයි කර්මය, අරකයි කර්මය කියලා මේ දෙන වැල්වට අරන් ඔලදී කිසිම තැනකදී කියනවාද මේ වර්තමාන සතිය පිහිටවන්නේ කොයි ඔක්කොටම වැඩිය හොඳයි කියලා කිව්වොත් කොහොම හිටියද පන්සලේ වැඩ කටයුතු? අපිත් යන්නේ නැහැ මේ පන්සලක. ඉතින් මෙහෙ ඇවිල්ලත් කට්ටිය කියනවා බයන්ඩ නිස්සන වන්ට ගියා දවස් හතක් හිටියා. ගිදරි තියෙනම් බුද්ධ පූජාවත් තියාගෙන පින් කරන්න තිබුණා. මෙහෙදි බුද්ධ පූජාවත් නැහැ, පින් කරන්නවත් නැහැ, ගාත කියන්නවත් නැහැ. අපරාදි දවස් හත හෙට විතර අහනවා ස්වාමීන් වහන්සේ මේ දවස් හත නම් ගියා කරන්න දෙන්න. ගිදර ගිහිල්ලවත් භාවනා කරන්න ක්‍රමයක් කියලා දෙන්න බැරිද කියලා. අර ගිදර ගියාමත් අඩුහානේ මොකක් හරි බිනක් කරගන්න. මේ දවස් හතම අපරාදි. ඉතින් මට වහකණ්ඩ හිතෙනවා අයියෝ මේ මිනිස්සු මේ ඇවිල්ලා තියෙන්නේ මෙහි ඇවිල්ලා තියෙන්නේ පින් කරගෙන යන්නේ කියලා. ඉතින් ඒකට යන්න ඔයිට වැඩි හොඳ හින්දු කෝවිලකට යන්න. ඒකේ ගහලා තියෙනවා. සාමාන්‍ය යාගයක් කරනවා මෙච්චරයි, අශ්වමේධ යාගයට මෙච්චර යනවා, මෙච්චර යනවා, මෙච්චර යනවා, ගාණ දුන්නම වැඩි කරනවා. ඉතින් ඒ සෙල්ලමට යනකම් අපි පිරිහිලා තියෙන්නේ. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වෙලාවේ රටේ ලෝකෙ කොච්චර යෝගේ පින් කම්පිර කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ වගේ තනක් හදාගත්තා. අපි ඉන්නකොට අපිට තේරෙනවා ඒ වගේ දේවල් නිසා අරමුණක හිත පවත්වන්න බැරි. එහෙම නැත්නම් හුලං වැඩි තැනකපත් වෙන පහන් දැල් වගේ පහන කෙලීම කවදාවත් කෙලින්පත් වෙන්නේ නැහැ. එහාට වෙන්නවා, මෙහාට වෙන්නවා, එහාට වෙන්නවා, මෙහාට වෙන්නවා, නිවෙන්නේත් නැහැ. මේකට තමයි ධර්තේ පටලහ කියන්නේ. ඒ නිසා දන්න පහනේ ධර්තේ පටලහ දන්නවනම්, දන්න හුස්මේ ධර්තේ පටලහ දන්නවනම්, දන්න වමේ දකුණේ ධර්තේ පටලහ දන්නවනම් ඒ කියන්න පුළුවන් අනිත්‍ය ඔක්කොම ඒක නිසා නැති කරන නිසා ඔක්කොම නැති කරවෙ නැති වුණාට එකට සාපේක්ෂව අනිත් එක නැති කරනවා කියන එක දැනගන්න භාවනා කරලා බෑ. ඒකට අන්වේ ඥාන අවශ්‍යයි. ඒකට අනුමාන ඥාන අවශ්‍යයි. අපි ඇහෙන් රූප බලන හැම වෙලාවෙදීම කනට ඇහෙන ශබ්ද අභව්‍ය භාවයටපත් වෙනවා. නහයට දැනෙන ගන්ධ රස පහස අභව්‍ය වෙනවා. බුදුරජාණන්සේ චප්පාණක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේක හරියට මහණි වල් සත්තු 6 දෙනෙක් එක ලණුවකින් බදලා ලණු ඔක්කොම එකට ගැටහලා තියෙන්නේ. ඇහැ කියන්නේ පක්ෂයෙක්, කන කියලා කියන්නේ හිවලෙක්. ආදි වශයෙන් එක එක ගෝචර භූමි සහිත සත්තු 6 දෙනෙක් ගැටගාලා යම් වෙලාවක ඇහැ දිනුවොත් එයා අනික් සත්තු ඔක්කොම දැනගෙන ඉගිලෙනවා. අරගෙන ඉගිලෙනවා. එයාට දන්නේ අනික් සත්තු නිගිලෙන්න බෑ කියලා. ඇහැ වැඩ කරන හැම වෙලාවෙම කන, නාසය, දිව, කය, මන කියන එකට එන අරමුණු ඔක්කොම අභවියටපත් වෙනවා. අපි දන්නේ නැහැ. අපිට පේන්නේ අර බලන ඇහි බලන දේට තියෙන කැදරකම මිසක්කා. ඒ නිසා මේ එතෙන් දෙන අනික් දේව අභව්‍ය වෙන බව ඒක දැනගන්න අන්වේ ඥාන අවශ්‍යයි. ඊට පස්සේ අපි හිතමු සද්දෙකට හිත ගියයි කියලා. ඒතර රූප පේන්නේ නැහැ. පේන රූප එදි ඥානන්ද සෝන්ති කියන අපි ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍ර ප්‍රතිශාලාවට යනවා කියලා හිතන. චිත්‍ර බසාරට ගියාම ඒකේ සල්ලි ටිකට් එකට දෙනවා රූප පෙන්වන සද්දාසනම්. ඒ සිගරට් බොන මිනිස්සු නිසා ගඳ තියෙනවනේ චිත්‍ර ශාලාවක නිකන්. ඒක සල්ලි කියවන්න ඕනේ නැහැ ඒකට. බීපු මිනිස්සු ඉන්නවා ගඳස්තර ගහන්න නැත්නම් නෝන් ලබ් සෙන් ගාගෙන ඉන්නවා එක ඉතින් ගඳත් නිකන් දෙනවා. රස නැහැ නිතී අපි තමු නෙලකට කනවයි කියලා කියමුකෝ. පිට බානකට කකා ඉන්නවනේ. ඊට පස්සේ පහතට ඉඳගෙන ඉන්න සීට් එක තියෙනවනේ. ඒ සීට් එක කොහොමද මේ මකුණෙ දෙන්නේ කිනවනේ උන් විදිනවනේ ඊට පස්සේ කල්පනාවත් යනවනේ අපිට තියෙන චිත්‍රපටියේ පැයක් තියෙනවා අපි රූපත් පැයෙන් බැලුවා සද්දත් පැයෙන් ඇහුවා ගඳත් බැලුවා රසත් බැලුවා පහසත් ලැබුවා හිතවිල්ලත් හිතුවයි කිය. නමුත් අපිට තේරෙන්නේ නැහැ රූප බලන වෙලාවේ අනිත්‍යක තේරෙන්නේ නැහැ. රස බලන වෙලාවේදී අනිත්‍යව තේරෙන්නේ නැහැ. මේ අතර වෙන මාරුවේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ කිසිම කෙනෙක් ගාව. ලෝකේ ඉන්න ඔය අම්මලාගේ දරුවන්ගේ තාත්තලාගේ දරුවන්ගේ ගුරුවරයාගේ ශිෂ්‍යයාගේ වේදාගේ ලෙඩාගේ රජුරුවන්ගේ
රටවැසියන්ගේ න්‍යාය පත්‍රයක් ඇත්තෙම නැහැ. ඉතින් කොහොමද එකෙක් තව එකෙක් මේ මෙහෙවන්නේ? ජපිතන පැයම චිත්‍රපටි බල්ලාවේ කිය. නමුත් ඒකෙ තියෙන කැලිකැලි ටික හදලා මම තමයි අධ්‍යක්ෂණය කරන්නේ මෙන්න චිත්‍රපටියේ ශෝකාන්තයන්ත දුක්ඛාන්තයද කියලා මම දෙන අර්ථකථනය මේත් එක්කම චිත්‍රපටි බලපන තිකරන වෙන කතාවක් පෙන්නලා තියෙනවා. එයා දැකලා තියෙන වෙන එකක්. ඉතින් ඥාන දුසනාන්ති කියනවා මැජික් දර්ශනයකට ගිහිල්ලා යම් වෙලාවක කොහොම හරි හොරෙන් මැජික් කාර්යයට පිටිපස්සෙන් යන්න හැංගිලා ඉන්න පුළුවන් වුණොත් ඉස්රායින මිනිසුත් පේනවා මේ වශයෙන් කරන හොර ටිකක් පේනවනේ. මැජික් කාර්යයේ හෙල්ලම් ඔක්කොම තියෙන ඉස්රායින් බැලුවොත් විතරයි. ඊට පස්සේ වෙනවා මේ මිනිස්සු බෙල්ල දික් කරන හාහුකක බලන්නේ අරයාගේ ජඩ මර ඇල්ස්බෙන්දුන් ටිකනේ සල්ලිත් දෙනවනේ. මේ මාසයට ඇති වෙනවා මේ මිනිස්සු කියන්නේ මොනතරම් අම්මන්න තකතිරු මරි තමන්ගෙම සල්ලි දීලා තමන්ගෙම කතා ගන්න පිට අමනිය කොටසක් නේ. ඒක හොඳටම දන්න මිනිහ තමයි මැජික් කාර්යය කියන්නේ. ඌ ලස්සනට කරලා පෙන්නනවා. අපි දන්නව බොරුව කියලා. ඒ වුණත් අපිට ජොලියක් තියෙනවා. ආහන්නේ වගේ බුදුරජාණන් වහන්සේට පෙන්නට පස්සේ මේ චිත්‍රපටිය පිටිපස්සේ ඉඳලා පේන්න පටන් ගන්න මේ මිනිස්සු හැම වෙලාවෙම මේ එකතු කරන පැත්තේ හිටියට භාවනා කරනකොට බලාගෙන ඉන්න අරමුණ ගෙවෙන පැත්තට යන්න වැඩි වෙලා යන්නේ නැහැ. හැබැයි යනකොට අපි නැවතත් මොනවා හරි ක්‍රමකින් හැත් අරක හැත්බැඳලා අලුත් කරගන්න හදන හැදිල්ල හැම කෙනාගේම Tamanට ආවේනික ක්‍රමයකට සිද්ධ වෙන්නේ. අරමුණ තැම්පත් වෙනවා කියන එක එච්චර වෙලා යන්නේ නැහැ. ඒක ඕන වෙලාවක කරලා දෙන්න පුළුවන්, පින්නලා දෙන්න පුළුවන්. ඒක බාර ගන්න නැත්තම් එනකොට අහලා බලලා දෙන මොකක් හරි අල්ලනවා. අර වෙච්චි ගෙවීම, වෙච්චි ක්ෂයවීම, වෙච්චි වැයවීම දිගට වෙන්න එයා කැමති නැහැ. ඒ මාරු කරනවා. ඉතින් අපි කියමු අරමුණ පැත්තක තියන්නකෝ. අරමුණ එපා අපිට. රාගය පහළුණ නැත්නම් චිත්ත හිතක් පහළ වුණා. නැත්නම් අපිට ද්වේෂය පහළුණා. එහෙම නැත්නම් ආසාවක් පහළුණා, ඊර්ෂ්‍යාවක් පහළුණා, ක්‍රෝධයක් පහළුණා, ප්‍රේමයක් පහළුණා කියන්නකෝ. ඒක ගියොත් ඒක ලස්සනටම කියනවා ධම්මදින තෙරින් ආන්සේ රහත් තෙරින් ආන්සේ ආස සැප වේදනාවක් ඇවිල්ලා හොඳට බලන විට ඒක ඉවර වෙන්නේ අනිවාර්යයෙන්ම දුකකින්. අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ සැප වේදනාව විතරයි. දුක් වේදනාවක් આવොත් අනිවාර්යයෙන්ම වෙන්නේ සැපෙන්. අපිට කවදාවත් දුක් වේදනාවක් කියලා සැප බලන්නේ මොකද දුක් වේදනාව වෙනකොට මූණ නරක් කරගෙන තියෙන්නේ. ඒ නිසා ඒකේ අවසානයේ සැප පේන්නේ නැහැ. සැප වේදනාවක් આવොත් හැම වෙලාවෙම දුකින් ඉවරනේ. අපිට ඒක පේන්නේ නැහැ. මොකද අර සැප වේදනාවේ තියෙන කෑදරකම නිසා. එචි වගේ එකක් බලන්න පුළුවන් නම් ආස්වාස ප්‍රසවාසය වගේ වේදනාවක මුළු බඳාග දැක්කනම් ඔන්න තේරෙන පටන් අර ගන්නවා. ඒක පටන් ගන්න කෙනා නෙමෙයි මැරෙන්නේ. වෙන වෙන දර්ශනයක් මේ. නමුත් අපි මත්ෙට නිසා හොඳ දේක නරක බලන්න අපිට තේරෙන්නේ නැහැ. නරක දේක හොඳ බලන්න තේරෙන්නේ නැහැ. හැබැයි අපිට පින තියෙනවා. අපිට ඒකට අවශ්‍ය කරන ඥානය තියෙන වැඩ ගන්න නැහැ. අපි මේ කවුරු හරි කියපු හරුපෙකට හිත දාගෙන කවුරු හරි දාපු ප්‍රොජෙක්ට් එකක් තමයි වැඩ කරන්නේ. ඒකට ඒ සයිකියාට්‍රිස්ට් ලා කියනවා අපි කියනවා අපි කිව්වොත් එහෙම කවුරු හරි බත් කන වෙලාවේදී හොටු උරන්න හොඳ නැහැ කියලා අපේ අම්මා කියලා දීලා තිනවා කියමු. ඉතින් එහෙනම් බත් කන වෙලාවේදී හොටු බුරුල්ුනොත් එහෙම මට හරි අපහසුවටපත් වෙනවා. මොකද අම්මා කියලා තියෙන හොටු උරන්න එපයි කියලා. ඉතින් මම මේක හිර කරගෙන ඉන්නවා. එතකොට බත් තමක් නැහැ හිතේ. දැන් කොහොමද මේ ඔක්කොම වෙලා බත් කාලි වෙලා හොටු උරන්නේ කතාවනේ තියෙන්නේ. නමුත් එහෙම ඉන්න වෙලාවේ කවුරු හරි ගණන් ගන්නතු හොටු හීරුවොත් ඊ මංසය කෙරේ තරහක් එනවනේ. මට අම්මා කියලා තියෙනවා වත් කන හොටු උරන්න එපයි කියලා. එතකොට හොටු උරන මංසය කෙරේ තරහ නැති. ඇත්තට හොටු උරන එක හොඳද නැද්ද කියලා අම්මට තේරෙන්නේ නැත්නම් මට තේරෙන්නේ නැහැ ඌට තේරෙන්නේ නැහැ. අපි මේකෙන් කෙලෙස් හදාගන්න හැටි බලන්න. කවුරු හරි ස්ක්‍රිප්ට් එකක් දාන ඔළුවට. දැම්මට පස්සේ මම පුළුවන් තරම් තටමනවා ඕක හදාගන්න ඕක කරගෙන යන්න. මම බලන්නේ මේක ඇත්තටම හිත සුවපින්සද අර්ථ සිද්ධියක් සලකනවද සතිය වඩන ඉව මොකක්වත් නැහැ. අපි මෙහෙම තටමඟන මේක නොකර ඉන්නකොට ඕන කවුරු හරි කෙනෙක් ඒකම කරනවා දැක්කොත් අරුගේ උගුරු දණ්ඩ කණ්ඩ හිතෙනවා. යකො මෙච්චර දෙයක්වත් තේරෙන්නේ නැද්ද කියලා. මමත් ඉන්නේ දුකේ. අම්මත් මොඩි. අම්මට තේරෙන්නේ නැහැ මේ කවදාකවත් පරීක්ෂා කරන්න යන්නේ අපි මේ අපි ඔළුවට දාලා තියෙන ස්ක්‍රිප්ට් එක. කවුරු හරි අම්මලාගේ තාත්තලාගේ වැඩේම ඔච්චරයි. අර පොඩි එකාගේ ඔළුවට එක එක දානවා. උවිදි පිළිගන්නවද කවුද අපි කියන්නේ මුල් ගුරුවරු කියලා නේ කියන්නේ. අම්මයි තාත්තයි.
ඉතින් මේක පරීක්ෂා කරන වෙලාවක් නැහැනේ. ඉතින් ඒ ස්ක්‍රිප්ට් එක නිසා භාවනා කරන කීලා අරමුණ තුනී වෙගෙන එනකොට ඔක්කොම කල්පනාවට එනවා. ඔක්කොම පටලවෙන්න පටන් ගත්තා. අපි අර මේක ගෙවෙනවා වෙනකොට තව එකක් අල්ලනවා. ඊට පස්සේ ඒක ගෙවිගෙන යනකොට තව එකක් අල්ලනවා. ඉතින් මොකක් හරි එකක ඉවර වෙනකන් අල්ලන්න බැරි අර වගේ රූපයක ගෙවෙන හැටි, වේදනාවක ගෙවෙන හැටි, කියන නාම ධර්මයක ගෙවෙන හැටි වගේ අපි කොයි වෙලාවක හරි දැක්කොත් එමේ සද්ධාව ගෙවෙන හැටි අල්ලපු දවස තමයි නිවන් දකින්න කියලා. බුදුජනන්සේ සඳහන් කළා තියෙනවා රහතන් වහන්සේට නමක් අස්සද්දෝ කියලා. උන්වහන්සේ ගාවේ අදහන දෙයක් නැහැ. උන්වහන්සේ අද්දකලා තියෙන නිසා උන්වහන්සේට සද්ධාාවක් නැහැ. නමුත් අපි මේ ආශාවෙන් උපයාගත්ත සද්ධාාවේ කෙලවර දකින්න ඕනේ වුණොත් එමු කොච්චර අමාරු වේද කියලා හිතන්නේ. අපි මේ ආශාවෙන් උපයාගත්ත වීරියේ කෙලවර, ඒ කියන්නේ කම්මැලිකම, නීරසකම, නිින්ද උන්ට අවදියෙන් බලන්න පුළුවන් කියලා අපි හිතන්නේ බලන්න බෑ කියන්නේ නෑ බලන්න පුළුවන්. ඒක කෝක වෙත සතියේ හැමාරේ බලන්න හුතුනොත් මොකද වෙන්නේ? මගින් සතියේ ගිලිහෙන වෙලාව අපි හොඳට පරියන්කයක් කෙරුවා. අදත් එක්කනේ ක්‍රියලා තිබුණා. පැයක් පරියන්කේ කරලිවල නැගිටිනකොට ඊට පස්සේ මේ සතියේ මොකද වෙන්නේ කියලා බලන්න. බලන්නවත් හිත දෙන්නේ අපිට මෙච්චර ආසාවෙන් හොයාගත්ත සතියේ ගෙවෙන හැටි බලන්න අපිට බෑ. ඉතින් ඒ නිසා බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ ඒ ටික තමයි මේ සෝන ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ සති සම්බොජ්ජංගං කෝ භික්ඛවේ භාවේත විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසක් ගන්න පස්සේ මාන්නේ මේ සතිය වඩන්ඩ විවේකීව බලන්න පුළුවන් වෙන තරමට ඔක තද්ද වෙලා තටමලා හිර කරගෙන නෙමෙයි ඔක එන හැටි යන හැටි විවේකීව බලන්න. සති සම්බොජ්ජංගම් භික්ඛවේ භාවේත විවේක නිසං විරාග නිසං සතියත් ආසකේරුවට ඒක හැර යනවා. ඒක මේ නිවන නෙමෙයි. නිවනට ඉස්සර සතිය හැර යන ඉති උඩ කලබල වෙන්න එපා. ගියයි කියලා ආයේ නොනිනව නෙවෙයිනේ. ගියයි කියලා ස්ථිරහණියක් වෙන්නේ නැහනේ. ගියාපව වෙනවා. නිරෝධ නිසිතං ගෙවිමින් ක්ෂයවීමින් පවතින දෙයක් විදිහට බලන්න. පටිනිසක් ගන්නපස්සේ කොයිලාරි මට අතාරින්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ උපාදාන කරන්නේ හොඳ දේ වුණත් නරක දේ වුණත් උපාදානේ උපාදානෙම තමයි. බුදුචන්නාංශය කරන්නේ ගෙවලා අන්තිම දේට දාලා සාමාන්‍ය නරක ඒක බුදුචන්නාංශගේ අනුමානය යන්නේ නරක හොඳින් ප්‍රතිස්ථාපනය කරන. ඒක තමයි සලායතන විභංගයේ තියෙන ක්‍රමේ. නරක හොඳින් ප්‍රතිස්ථාපනය කරනවා. නරක තියෙන වෙනුවට හොඳ කරනවා. හොඳ අදුක්කම සුඛෙන් නැත්තම් උපේක්ෂාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. යම් කිසි කෙනෙක් හොඳ නරක හොඳින් ප්‍රතිස්ථාපනය කළා හොඳ උපේක්ෂාවෙන් ප්‍රතිස්ථාපනය කරපුවාන් යාට තියෙනවා අපි මෙතෙක්කල් ජීවිතේ මේ පෞලියත් එකතු වෙලා මේ හොඳ නරක එකතු කරන්න ගත්ත වෑයම සියල්ලම අවිද්‍යාව බවත් සියල්ලම අකුසල ඇති කරන බවත් කර්ම රැස් කරන බවත් උපේක්ෂාවට ආවට පස්සේ තේනවා මගේ තකතිරුකමේ ප්‍රමාණි මෝඩකමේ ප්‍රමාණි. ඒක නිසා ඒක දිග රවුමක් ගෙනියන බුදුරජාණන් චත්තිස්ස සත්‍තිපදා කියලා අවස්ථා 36ක් පෙන්නලා අන්තිමට ගේනවා නික්කමසිත උපේක්ෂාව කියලා. ඒ උපේක්ෂාවට ආවට පස්සේ තේනවා අපි මෙතෙක් කල රසමසෝලු හොයන්න අන්ත දෙකේ දඟලපු දැඟලිල්ල දිහා බලනකොට තේරෙනවා ඒව අනිවාර්යෙන් ප්‍රතිසන්දීල තියෙනවා. ඒ අපිට මේ ලැබෙන්නේ අපි කරපුවා තමයි වෙන කාගවත් දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා කරපු වෙලාව දැන් මතකත් නැහැ. දැන් බයිනවා මේවට වෙච්ච දේවල් කියලා. මේ මට වෙච්ච දේ කියලා. නමුත් උපේක්ෂාවට යනට අනිවාර්යෙන් මෙයාට අවිද්‍යාවේ ප්‍රමාණය තියෙනවා. අනේ මං වාගේ තකතිරුවෙක්. මං වාගේ මෝඩියා. ඒ තේරෙන එකමයි විද්‍යාව කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ තමන්ගේ තියෙන නොදැනුවත්කම අවිද්‍යාවේ ප්‍රතිපක්ෂය විද්‍යාව. බුදුහාමරගේ දැනුම දන්න එක නෙවෙයි විද්‍යාව කියන්නේ. අභිධර්මයේ දන්න එකත් නෙවෙයි විද්‍යාව කියන්නේ. ත්‍රිපිටකයත් නෙවෙයි. මගේ තකතිරුකම දන්න එක. මම කොච්චර මෙතෙක්ල් මේ උපාදාන කෙරුවද කියලා. ඒ උපාදාන කරනකොට රාගය දුරු වුණත්, ద్వේෂය දුරු වුණත්, මෝහය දුරු වුණත් ඒ දුරු වීමත් උපාදාන කරන්න පුළුවන් අපිට. මට තමයි පුළුවන් උනේ රාගය කෙවල දාන්න පුළුවන් කියලා ඒකත් අල්ලගන්න. ද්වේෂයත් අල්ලනවා. ද්වේෂ අයින් වීමත් අල්ලනවා. මෝහයත් අල්ලනවා. ඉතින් ඒ නිසා මේක එකින් එක ප්‍රතිස්ථාපනය කරලා ගිහිල්ලා අපි මොනම දෙයක් හරි
අල්ලගෙන ඒකෙන් මේ මමය පෝෂණය කරන්න, ඒකෙන් මම තණ්හාමාන දිට්ටි ඇතිකරන්න කටු ගහේ කටුල් කරන්න ඕනේ නැහැ වගේ මේක සිද්ධ වෙනවා. ඒක හැබැයි කරන දෙයක් නෙවෙයි ඒක. කෙරෙන දෙයක්. ඒ ඇති වෙන උපාදාන ඇතිවීම Tamande කෙරෙන දෙයක් වශයෙන් බලන්න නම් මේක දිහා දුරස්තව බලන්න ඕනේ, බොහෝ වෙලා බලන්න ඕනේ. ඒ වගේම අනු කියලා දෙනවනේ අපිට. ඒකට ගරු කරන්න ඕනේ. කමඨාන සුද්ධ කරනකොට කියලා දෙනවා. ඒක ගරු කරනකොට තියෙනවා අල්ලන එක නම් අල්ලනවා, දැන් දන්න වැල්ලුවයි කිය. ඒක ලොකු ලාභයක්. මම දැන් අල්ලන බව දන්නවා. අන්න එතකොට අර උපාදාන කෙරෙයි උපාදාන තියෙනකක් දන්නවනම් ඒකේ ඒ මේ කියන්නේ දැන් මම අල්ලන්නේ සර්පේ කියලා දන්නවනම් බෙල්ලෙන් ඇල්ලුවා නම් මොකක්ක සල්පයට කරන්න බෑ. එමේ සර්ගය වල්ගෙන් ඇල්ලුවා නම් කන. දැන් මම අල්ලන්නේ සර්පේ කියලා දන්නවනම් අපිට අවස්ථාවක් තියෙනවා බෙල්ලෙන් අල්ලන්න. ඕනම දෙයක් අල්ලන්න ක්‍රමයක් තියෙනවා, ඇල්ලුවොත් කට උත්තර නෑ. හැබැයි ඒක දැනගෙන අල්ලන කෙනා. ඒ නිසා උපාදානයේ උනත් කෙරෙන දෙයක් මේ කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණාට පස්සේ ආට තේරෙන පටන් අර ගන්නවා ඒ උපාදාන පිළිබඳව හොඳට මේක කරගෙන යනකොට මෝහය දුරු වෙනකොට වැඩක් කරන්න ඉස්සෙල්ලා අන්ධමන්ද වෙන්නේ නැතුව අසම්මෝහතාවයකට යන්නේ නැතුව සම්මෝසාවක් සම්මෝසයකට යන්නේ නැතුව අසම්මෝසයක් කියලා ඒක සතියේ ලක්ෂණයකට පෙන්නනවා. සතියේ පච්චුපට්ඨානේ විදියට අසම්මෝස භාවය කියලා මම ආස්වාසේ ඉන්නකොට ආස්වාසේ සතිය පිහිටනකොට ආස්වාසේ කියලා දන්නවා, නාසයේ සීතලනු දන්නවා, ප්‍රස්වාසේ නෙවෙයි කියලා දන්නවා. මම ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි කියලා දන්නවා. ඇවිදිනකොට හිතවිලි තිබුණත් සද්ද තිබුණත් වේදනාවක් මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා දන්නවා. ආන්න මේ සම්මෝසාවක් නැතිකම ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියනකොට මට කියලා දෙනවා. යෝගාවචරය ආනාපාන කරනවා. ආනාපාන කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙකනේ වින් වින් බලන්න කියන්නේ. මේ ආස්වාසිය මේ ප්‍රසවාසය. ඒකට මේ ආස්වාසයට ඒකට ආවේනික ලක්ෂණයක් තියෙනවා. හුස්ම දැල්ල ඇතුළට යන. ඒක යෝගාවචරය අත්දකින්න පුළුවන්. ඒකට අනුමාන ඥාණයෙන් කියනවා මේක ප්‍රසවාසය නෙවෙයි. ඒකත් වාර්තාවට ඇතුල් කරන්න කියනවා. මම හොඳටම දන්නවා ප්‍රසවාසය නෙවෙයි කියලා. අපි හිතමු නිකන් භාවනා කරගෙන ඉන්නකොට මට රාගයක් ආවයි කියලා. ඉතින් යෝගාවචරය කනගාටු වෙනවා වෙනුවට මේක ද්වේෂය නෙවෙයි කියලා දන්නවනම් රාගේ තියෙනවනම් ද්වේෂෙට ඉන්න බෑ. ඒ කතා දෙකක් නෑ. මට ද්වේෂේ නෑ. එමු රාගේමයි ද්වේෂේ නෙවෙයි කියලා දන්නවනම් මොහේ නෑ. ඒතර රාගේ තියෙනවා කියලා දන්නවනම් අරමුණේ හිත නැති බවක් දන්නවා. නමුත් මේක ද්වේෂය නෙවෙයි, මෝහය නෙවෙයි, අරමුණේ හිත නැහැ කියන එක තමයි සතිය කියන්නේ. රාගේ තියෙනවා, රාගේ දන්නවා. ද්වේෂත් ඒ වගේ, මෝහයත් ඒ වගේ. ආන්නේ විදිහට මේ එක එක අපි දේවල් කල්ැතුව රාගේ හොඳ නැහැ, ද්වේෂේ හොඳ නැහැ, මෝහේ හොඳ නැහැ කියනවා වෙනුවට ඒක තියෙන වෙලාව ඒක දන්නවනම් ඒ දැන ගැනීම හරහා රාගේ ආවයි කියලා හිත සැලෙන්නේ නැහැ, ද්වේෂය ආවයි කියලා හිත සැලෙන්නේ නැහැ, මෝහය ආවයි කියලා සැලෙන්නේ නැහැ. ඒක තමයි ටික 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 වැඩි වෙන. ඒක තමයි කෙලවර රහතන් වහන්සේ. නමුත් වැඩි වෙන යනකොට Tamanta තේරෙනවා, තේරෙන්නේ කොහොමද? යමක් දැක්ක පළියෙන් ආදිසිය කඩාපනින්නේ නැහැ. ඒක වෙනුවට දැක්කට නොදැක්ක වගේ ඉන්න පුළුවන්. දිත්තේ දිත්ත මත්තන් නැත්තම් චක්කු මාසේ යත ආන්දෝ. ඉතින් අපි ලෝකයේ හිතන්නේ දැක්කට දැක්කේ නැහැ වගේ හිටියයි කිව්වොත් මේ මෝඩකමක්, ආඥානුපේක්ෂාවක්. ඒක හරි නැ දැකපු ගමන් කිපෙන්න ඕන කියලා තමයි කියන්නේ. ඉතින් අර හාමුදුරු කෙනෙක් ගියාලු ඉස්සරහම සීට් එකේ දැන් ප්‍රයිවට් බස් තියෙන රෝස බස් වල එහෙම ඩ්‍රයිවර් මේ පැත්තේ ඉන්නවා, හාමුදුරු මේ පැත්තේ ඉන්නේ. ඒක තමයි පූජ්‍යපක්ෂර ගියම දෙන්නේ. ඉතින් එතනම ඩ්‍රයිවිං කාහනේ යනකොට මිනිස්සු කැරලා එතන මැරලා ගියා. දැන්න කචල්ලු ගමම ඇවිල්ලා ඩ්‍රයිවර්ට ගහන්න හදනවා, පොලිසියට ඇවිල්ලා පොලිසිය කට්ටිය වාංගු කරලා බැලුවට දැන් ඩ්‍රයිවර් කිව්වා, ඩ්‍රයිවර් කියනවා කරන දෙයක් නැහැ, පැන්න ළමයාගේ වැරද්ද කියලා. ළමයාගේ අම්මා තාත්තා කාස් බතේ කුඩු කරන්න ලෑත්ති. ඊට පස්සේ කොල්ල මේකට හොඳම කෙනා ඉස්සර සීට් එකේ හාමුදුරුව දකින්නවනේ. කිව්වල සාංශ අනික් කට්ටිය පක්ෂග්‍රාහි ඔබ වහන්සේගේ කට උත්තරේ ගන්න කිව්වා. අනේ මහත්මයා මම ඇත් දෙක වාගෙන හිටියේ කිව්වල වෙලාව. ඒ වෙලාවේ ටක් ගාලා ඇත් එක වහනවා හාමුදුරුවෝ. දක්ෂයිනේ, නැත්නම් උසාවිය යන්න ඕනේ. එක පැත්තට කියපුවා අනිත් පැත්ත ගහනවා. මේ මන් දැක්කේ නැහැ. ඉතින් පොලිසියට ගිහින් තමුසේ ඉස්සරහ සිටිනවා බලන්න ඕනේ, ওই තමුසේ ඇත් එක ඇරෙන්න ඉන්න තේ එක නඩු දාන්න බෑනේ.
ඔය තරම්වත් මානවයිති වාසිකම අපේ අමන යන්න තේරෙන්නේ නැහැ. මේ මම දැක්කේ නැහැ. ඇත්ත කිව්වගෙන ඉන්නවා. මිත්‍ය කුමාරයා දුවගෙන ඇවිල්ලා පැන්න මේ මේ විහාරයට. කපනවා ඇවිල්ලා අහුනා නම් දුර්ගම කුමාරයා කපනවා. තත්ත දෙකක් නැහැ. පැනපු ගමන් ආමඳුරට ගිහිටියා මේ මම පැන්නේ ගියේ අත ආමඳුරේ ගබඩා කාමරේට. ගැමණු කුමාරයා කඩුවත් දැනක බහාඳුනේ මේ 30 මේ පැත්තේ ආවද. දැන් හුන්දරම මේ ඔය දුට්ට ගාමිනී තමයි ඉතින්. ඒ ආමඳුරෝ ඉඳගෙන ඉන්න කට්ටිය නැගිට්ටලු. නැගිට්ට කට්ටිය වයින්වලු අපි ඉඳගෙන ඉන්නකොට නම් ආවේ නැහැ කිව්වලු. අනික කඩිකුල අපි හිටගෙන හිටියේ හිටගෙන අපි හිටගත්තට පස්සේ ආවේ නැහැ කිව්වා. ගැමණු කුමාරයා දැනගත්ත මේ ආමඳුරෝ කියන්නේ ඉතින් දන්නවනේ සංඝ කැට කියනේවා. 30 උඹ දැනගනින් අද හාමුදුරුවන් සබ් බේරුණයි කියවට පස්සේ අරු ඇඳක බාවලා සිවුරකින් වහලා පිටිපස්ස දොරින් පැන්නවලු. එදා හිටියනම් කපනු. ගැමණු කුමාරයාට හිටපු ශාලිය අශෝක මාලාව නිසා රජෙක් ඉදිරින් පැන්නවා. රජකම ගියේ සිසාම් තිස්ස කුමාරයාට. තිස්ස තමයි සද්දා තිස්ස කියලා වැඩිම ගාණක් ලංකාවේ විහාර හදලා තියෙන සද්දා තිස්ස හාමුදුරුවෝ. මොකද අර වෙලාවේ අපි ඉඳගෙන ඉන්නකොට නම් ආවේ නැහැ කියලා. අපි හිටගෙන ඉන්න කොටත් ආවේ නැහැ කියන ඉතින් මෙව්වා වලින් තමයි සාසනේ බේරලා තියෙන්නේ. ඉතින් අපිට මේ සද්දයක් ඇවිල්ලා හිත කලබල වෙනකොට සතුටු වෙන්න බෑනේ. රූපෙන් මගේ හිත කෙලෙසුන්නේ නැහැ. ද්වේෂයෙන් මගේ හිත නැත්තම් ගඳකින් රසකින් කෙලෙසුන්නේ නැහැ කියන ඒ කාරණාවට මතක් වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව අර බලන රූපෙට ඒ තරම්ම කටත් අරගෙන බලන්න. ආනෝක රූපේ බලද්දිම තේරුනොත් මම මේ ඉන්නේ රූපේ. එතකොට මට සද්ද වේදනා අරම්මන මේ ගන්ධරස පහත දැනෙන්නේ නැ කියන එක දැක්කනම් ඒක බලන සුළුවනම් සක්මන කරානේ. ඒක බලන සුළුවනම් පරියංකයට යන්නේ නිවන් තමයි. රූප බලන වෙලාවේ ඇහ නිවන් මේ කන නිවන් දැකලා තියෙන්නේ. සද්දාවට ගණන් ගන්නෑ. යම්සේ ගිරිසිකරකට හුලං වැදුනට ගිරිසිකරේ යන්නේ වගේ කියලා මේ කවුද මේ සෝනසංශිකනේ සීලෝ යතා ඒක රසෝ වාතේන ඒක ඝනෝ වාතේන සමීරති. කඳු මුදුනක තියෙන සිකරේ ඒ කියන්නේ ගල් වලින් කූරක් වගේට ගහලා තියෙන ඒක හුලං ආවට වැස්ස ආවට අවුවට කද්දාව සැලෙන්නේ නැහැ. අනිත් වගේ ඒ වෙලාවේ ශබ්ද එනවා කනටත් වදිනව නැහැ. මොකද එයා රූපෙට හිත ගිහිලා තියෙන. ඒ වෙලාවේ දැක ගන්න පුළුවන් නම් කනට ඇහෙන ශබ්ද ඇහෙන්නේ නැහැ කියලා. ඉතික කළ හැක්කක් රහත් වෙලා නෙමෙයි මේ කියන්නේ. ඒකට අන්වේ ඥානය කියලා කියනවා. ඉතින් ඕක පොඩි ළමයින්ට පුදුම විදිහට තේරෙන නෙමෙයි නා කියන්නයි නා කිච්චන්ඩයි මේ දැන් මට තේරෙනවා මූණ වල හැටි මට පේනවා. අමාරුයි. අමාරු කිසිම දෙයක් විනිවිද බලන්න පුළුවන් කමක් නැත්තේ නේද? පේන දේ මොනත වටනකට ඔක්කොම යට වෙනවා. නමුත් මේ පොඩි ළමයි කියලා දුන්නොත් ඔය සක්මන් කරන ගමන් ළඟේ පාරේ වාහන සද්ද ඇහෙනවා. ඒ වාහන සද්ද ඇහෙද්දිම වාට සක්මන් කරන හැටි බලන්න පුළුවන් කියලා පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේ සද්ද තියෙද්දි මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නවා. මම හිත ගියේ සද්දයකට බල දන්නවා වේදනාවකට නෙවෙයි. හිතවිල්ලකට නෙවෙයි සද්දයකට ගියේ. ඒ නිසා නමුත් මට මං ඇවිදින බව බලතැයි. ඉතින් ඒක කොච්චර විචිත්‍ර දැක්පන්ත සෙල්ලක්කාරකමක්ද කියලා කිව්වොත් අපේ වයසට යනකොට යනකොට අන්නේ ගති අපෙන් දුර වෙලා යනවා. ඒ දුර වෙලා යන්නේ මොකද්ද? ඒක කරන්න බෑ කියන හැඟීමක් අපි ළඟ තියෙනවා. භාවනා කරනවා සද්ද නැති වෙන්න ඕන කියලා හැඟීමක්. භාවනා කරනවා වැස නැති වෙන්න ඕන. කැස නැති වෙන්න ඕන. මැස්සෝ නැති වෙන්න ඕන. ඉතින් භාවනා කරන වැස්සක් આવොත් කැස්සක් આવොත් මැස්සෙක් આવොත් අයියෝ පිස්සු කතා කරන මොන භාවනාවද බලන්නකෝ. මැස්සෝ එනවනේ. නමුත් මේ මැස්ස හරහා ඒ කැත හරහා ඒ වැස්ස හරහා බලන්න පටන් අරගත්තොත් එයාට තේරෙනවා ඒ දැක්ම බුදු දැක්මක්. ඒක තමයි විපස්සනා කියන්නේ. ඒක තමයි විපස්සනා කියන්නේ අන්න එක බලන්න ගියොත් කරදරයක් එන්නකම් බලන් ඉන්නවා. ඔබ වරෙන් මම හරහා බලන්න. බලන්න 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 මල් මාලයකට මල් ලැබුණා වගේ එනේන මල හරහා ඉදිකට යවන එකයි තියෙන්නේ. ඒ ඉදිකට කියන සතිය යවන්න බැරි කිසිම මලක් ලෝකේ නැහැ. ආදුනිකයට මේ මම මේ කතා ටිකක් කල් යනකොට ආන්නේ විදිහට Tamante එනකොට තේරෙනවා මරණ මොහොතේ ආවත් අම්මා මලත් ඉසගිනි ගත්තත් ගෙට ගිනි ගත්තත් සතිය පවත්වන්න පුළුවන්.
ඒකට ඒක පෙන්වන්නේ ඒ සතිය පවත්වනලයි මොනතරම් විසුතුරු රූපාවත් මගේ හිත සැලෙන්නේ නැහැ. සැලුනට බොහෝම ඉක්මනට ගන්න පුළුවන්. මොනතරම් කන රසායන සංගීත ඇහුණා සද්ද ඇහුණත් මගේ හිත අපව කරකිලා ඉන්නේ ගෙද්දිටම තමයි. ගඳක් ආවත් රසක් ආවත් පහසක් ආවත් ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ රෙසිලියන්ස් කියලා. බාධාවක් වෙලා නැවත මං හිටපු තැනට හිට ගන්න කොච්චර වෙලා යනවද කිය. බාධාවට තරහ වුණොත් ගන්න බෑ. බාධාවට ද්වේෂ වුණොත් ගන්න බෑ. ඒකට ද්වේෂ නොකරණ්ඩයි අපි මේ පුරුදු කරන්නේ තපස කියන එක. මහානකම කියන එක. ඔබ වාදා කරපන් මම ඒක බාධාවට ගන්නෑ. බාධා වුණානේ මං ආපහු ඇවිල්ලා අරමුණේ පිහිටනවා. ආන්නේම පිහිටන්න පුළුවන් ගතිය දැක්කනම් ඒක ජීවිත පරිවර්තනයක්. ඒක ජීවිත පරිවර්තනය මේ හුඟ දෙනෙක් ඔය වார்த்தාවල ඒක ලියවිලා තිබුණා. හැබැයි එහෙම බලලා ඒ පිරිසිදුවේ නෙවෙයි ලියවිලා තියෙන්නේ පොට්ට chance එකට. ඒක නැතුව හරියට ඒක ලියන්න පුළුවන් නම් අසම්මෝසතාවය කියලා කියනවා. අසම්මෝහ සම්පජඤ්ඤය කියලා සම්පජඤ්ඤයක් තියෙනවා. කවුරු ඇවිල්ලා හතර පැත්තෙන් මොනවා කරුවත් Taman යන්න ඕනේ පාරේ යනවා. ඒක කරන ක්‍රීඩාවට තමයි රගර් ගහනවා කියන්නේ. රගර් ගහනකොට මුළු කණ්ඩායම ඇවිල්ලා ටැකල් කරනවා. බෝලේ දැම්මොත් ඉස්සරහට දාන්න බෑ රගර් කීඩා. පස්සට දාන්න වෙන නිසා හොඳම වෙලේ තමයි බෙල්ල කඩාගෙන හරි ඉදිරියටම අනේක තමයි කරන්නේ. මම කවදාකවත් තෙල්ලම් කළා නෑ. රගර් ගහලා නෑ. නමුත් අපේ භාවනා විදි තියෙන්නේ නානා විදි රූපමවා මග අවරන්නේ. සංසාර ගමනේ තණ්හා ආසයි එකක්වත් සතියට කඩන්න බැරි වෙව නෑ. හැබැයි ඒක හරහා යන එක තමයි මගේ භාවනා. ඒක අම්මා දීප එකක් නෙවෙයි අප්පා දීප ගන්නේ මම හදපු එකක්. මම මේක කරනවා කියන හැඟීමෙන් ගියොත් පුදුමාකාර විදිහට මේ අවුරුදු 2600 කට ඉස්සෙල්ලා පහළ වෙච්ච බුදුහාමුදුරුව මේ ළඟ ඉන්නවා වගේ. ඊ 84000ක් ධර්මස්කන්ධයේ ඕජාව අර එක වැඩේ හරහා කරදරේ හරහා මූල කර්මස්ථානේ බැලීම. එතන මේ අවුරුදු 2600 මහා සංගරත්නයක් නෙවෙයි අපි දක්වගෙන ආවේ ඕක. ඒගොල්ල මේ කුලියට වැඩ කරපු කට්ටිය නෙවෙයිනේ. ඕගොල්ලෝ වගේ කඹරන જાතිය නෙවෙයිනේ. නයිට යනික වැඩේ කරනවා. ඒ සංඝයා ඔක්කොගෙන් පණිවිඩය ආවෙනවා. ඒක අපි කරගෙන යන සීලිය ඕකටයි අවශ්‍ය කරන්නේ. එහෙමෙන් ඇවිල්ලා අපිට හලහප්පන්න හදනකොට හරියට ඉන්ද්‍රකීලයක් හිටෙව්වට පස්සේ හතර දිහාම බලන හුළඟට නොසලෙන්න ආසි. යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේයි අසම්ප කම්පියෝ තතුූප මන් සප්පුරුසං වදාමි යෝවරිය සච්ඡානි අවිච්ච පස්සති. නොසලින බව අපි ළඟ දැනට තියෙනවා. ඒක නිසායි අර Zoom එකේ එක්කෙනෙකුට මං කිව්වේ සතියෙන් අපෙන් ඇතෑරනවා කියලා. අපි හැතුවට සතිය අපිව කවදාවත් අතාරින්නේ නැහැ. අපි කියන අපිට සද්දයක් ඇවිත් සතිය නැති වුණා වේදනාවෙන් සතිය නැතුන් කියලා අපි චෝදනා කරුවට සතිය කවදාකවත් අපි අතහැරලා නැහැ. ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සතාධිපතිය සබ්බේ ධම්මා සියලුම ධර්මයන්හි තතිය අධිපතිකම් කරනවා කියලා. අන්නේ විශ්වාසය සතිය මයින් සතිය කඩන්න බෑ කියන විශ්වාසය විතරමයි සෝවාන් කියන්නේ. කොයි මොනේ જાති වුණත් නේ සතිය තියෙනවා. රාගයක් කරන රාගය අබව දන්නවා. ද්වේෂයක් කරන ද්වේෂය අබව දන්නවා. හැබැයි කියන කලබල නැහැ. එතකොට ඒක නට රාදක් රාගක්ඛය අධිමොක්ඛයක් වෙන්න පටන් ගන්නවා. රාගය ආව මන් දැක්කා. ආන්නේ දැක්ම කාටවත් හොරකම් කරන්න බෑ අපෙන්. කවුරු ළඟ තිබ්බත් අපට හොරකම් කරන්නත් බෑ. කාගෙන්වත් අහන්න ඕන එකමකුත් නෑ. ඒක කාගවත් සන්තකයේ තියෙන ගුරු මුෂ්ටියක් නෙවෙයි. ඒකත් නැතුව මැරෙන්න වුණොත් තිරිසනකින් කිසි වෙනසක් නෑ කියලා කියනවා. තිරිසන් මරණයක් සහ මේකත් අතර වෙනසක් නැහැ. ඒ නිසා අනිකුත් කුසල් මේකට හේතු වෙනවා මම දන්නවා. නමුත් මේ කුසල වල සිකප්පත්ත භාවයේ කෙලවන් පැමිණීම තමයි මේ කිසිම කෙනෙකුට මාව සලන්න බෑ. සැලුණත් මං ආපහු එනවා. මම හැම එකක් කරාම මේ සති ධාරාව පවත්නවා කියන කතාව ඉඳ ගන්නකොටම පරියන්කයට තේරුම් ගන්න පුළුවන් නම් තක්මන්ට යන වෙලාවේ කෑම කන වෙලාවේ හැම වෙලාවෙදී මේක සූදානම් ශරීරයෙන් යනවනම් සෝනහමුදුරන් වුණා වගේ ජීවිත පරිවර්තනයක් වෙන්න ඉඩ තියෙනවා.